win a million. Use any ATM of your convenience this season. Lanka Pay. සභාපතිතුමා දැන් ප්‍රවර්ධනය ගැන කතා කරද්දී අපි මේ වැටිච්ච සන්නාමේ යලි නංවන්න ජාත්‍යන්තර මට්ටමින් මොන වගේ ව්‍යාපෘතිද සැලසුම් කරලා තියෙන්නේ සහ අවසන් කාලේ දියත් කළේ අපි මේ ගැන කතා කරමු. ඔව් මේ අවුරුද්දේ ඇත්තටම අපි ගිය අවුරුද්දේ පටන් ගත්තේ ඉස්සලාම අපි කිව්වාගේ බ්ලැක් මාක් එකකින් කරන්න ඕනේ. ඉතින් අපි ඉස්සලාම පටන් ගත්තා ඉන්ෆ්ලුවෙන්සර් ප්‍රෝග්‍රෑම් එකක්. Seeing is believing කියන එක. මොකද ලංකාවට මැබිල්ලව බලන්න ඕනේ දැන් මේ ප්‍රශ්න ඉවරයි කියන එක. පෙට්‍රල් කියුස් නෑ, මේ බෙහෙත් මෙඩිසින් කියුස් නෑ, ගෑස් කියුස් නෑ කියන එක. ඉතින් ඒ අපි පටන් ගත්තා අපි දැනටම ලංකාව ගෙනලා තියෙනවා 200කට වැඩි ඉන්ෆ්ලුවෙන්සර් ලෝක හතර වටේම ගෙනල්ලා ඒගොල්ලෝ ප්‍රොමෝට් කරන ඔයගොල්ලෝ දන්නවා ඇති ගියසුමානි අපි ගෙන්නුවා නාස් ඩේලිව ලෝකින නම්බර් 1 ට්‍රැවල් ඉන්ෆ්ලුවෙන්සර් ඔව් විශේෂ ඔයගොල්ලෝත් ඒක විශේෂ වැඩසටහන යාගේ වීඩියෝස් ටික ළඟදිම එලියට එයි. ඉතින් ඒ ප්‍රොජෙක්ට් එක අපි කරගෙන ඒක ගොඩක් සාර්ථක වුණා ඇත්තටම. අපි මේ පෝලන්ඩ් වලින් මේ ලොකු සෙලිබ්‍රිටි කෙනෙක් ගෙනාවා. දැන් මේ ලංකාවට දැන් ඇවිල්ලා ටර්කි වලින් තව ඇක්ටර් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. අපි ඒව තමයි මේ රටවල් එක සම්බන්ධ වෙලා ඒක කරනවා. මොකද ඒක ආදන්නා ඩිජිටල් ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලෝත් ඒක පැත්තේ හරි ස්ට්‍රොง ඩිජිටල් ඉන්ෆ්ලුවෙන්සර් පැත්තෙන් ඒක හොඳටම strong දෙයක් ඒක ඊට අමතරව ලොකුම අභියෝගයක් තමයි අපි බාර ගන්නකොට ඒක තමයි මම මේ ජොබ් එක ඉස්සලාම් බාර ගත්තේ අභියෝගය ඇවිල්ලා අපේ communication platform එක මොකද අපි අවුරුදු දශක දෙකකට කිට්ටු වෙන්න හරියට communication platform එකක් ඉදිරිපත් කළා නැහැ ලෝකෙට කොහොමද ජීවිත රත් කළා නැහැ සරෙන් සරේට මම මේක කිව්වට කමක් නැහැ ආණ්ඩුව මාරු වෙනකොට ජනාධිපති කෙනෙක් චෙයාර්මන් කෙනෙක් මාරු වෙන මිනිස්ටර් කෙනෙක් මා කැම්පේන් එකක් වෙන්නේ නැහැ එනවා යනවා එළියට බට් අපි මේ ෆුල් print එක දැන් හදාගෙන යන්නේ හදන්නේ ඊළඟ අවුරුදු 10ටම මේව වෙන්න මේක tender එකක් call කළා ලෝකෙ තියෙන හොඳම කම්පැනි ෆීනික්ස් ඔගිල්වි ඒගොල්ලෝ ඔගිල්වි තමයි ඉන්ක්‍රෙඩිබල් ඉන්දියා කැම්පේන් එකත් ඉන්දියා වල කරේ ඒගොල්ලෝ තමයි පිච් එක දින්නේ ඒගොල්ලොත් එක කරගෙන යනවා අපි එක ෆේස් තුනකින් කරනවා පළවෙනි ෆේස් එක තමයි චෙක් ඉන් කියන ෆේස් එක ඒ ෆේස් එකේ වෙන්නේ මේ අර ලංකාව දැන් රෙඩි අපි මේ මිලියන 22ක උණුසුම් හදවත් අපි දැන් මේ සංචාරකයෝ පිළිගන්න ලේස්ති ඔක්කොමලා එන්න කියන තමයි මේ කැම්පේන් එක ඇත්තනම් හෙට ලොන්ච් වෙනවා හෙට ජර්මනි වල ඉන්දියා වල චයිනා වල ඩිජිටලි තනිකර ඩිජිටලි යන්නේ ඩිජිටලි PR පැත්තෙනු යන්නේ ඒක යනවා මාස දෙක තුනක් අපේ කී මාකට්ස් පහකට හයකට ඊළඟ අවුරුද්දේ තමයි මේන් තීමැටික් කැම්පේන් එක අපේ ශ්‍රී ලංකාව කියන්නේ මොකක්ද කියන කැම්පේන් එක එන්නේ ඊළඟ අවුරුද්දේ පෙබරවාරි මාර්තු වෙනකොට. හැබැයි ඒකත් අපි ලෝකේ හතර වටේ යන්නේ නැහැ. අපේ කී මාකට් 11කට යනවා. ලෝ හැංගින් ෆෘට්ස් වලට. ඒ කියන්නේ ඉන්දියාව, චීනය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, එතකොට ඕස්ට්‍රේලියාව, ජපානේ, සවුත් කොරියා, මිඩ්ලි ඉස් වල තව කන්ට්‍රීස් තුනක්, ස්කැන්ඩිනේවියා, ඒ වගේ රටවල් 10කට 11කට තමයි අපි ටාගට් කරලා කියන්නේ. මොකද අපි ලොකු බජට් එකක් නැහැ වෙන රටවල් වගේ සවුදි අරේබියා එහෙම ටුවරිසම් මාකට් කරන විදිහට. අපි ඒ තියෙන ලිමිටඩ් බජට් එකකින් ඒක කරලා ඒ වගේම අපි අනිත් රටවල් අමතක කරන්නේ ඔය ඉටලි වගේ අනම්මන නෙදර්ලන්ත ඒවට අපි ට්‍රැවල් ෆෙයාර්ස් කරනවා, ඉන්ෆ්ලුවෙන්සර් ප්‍රෝග්‍රෑම්ස් කරනවා, ගොඩක් දේවල් ඉදිරියට කර. ඒ වගේම අපි මම ගිය පාර ફોකස් ප්‍රෝග්‍රෑම් එකේ අපේ මිනිස්සුන්ගේ තායි ඔළුව රිෆ්‍රෙෂ් කරන්න ඕන අපේ ලංකාවේ මිනිස්සුන්ගේ. මේ අපේ තියෙන අර හොස්පිටැලිටි එක ආයේ මතක් මොකද මේ හැම එන සංචාරකයෝ කියන්නේ වෙන රටවලට අපි හරි උණුසුම් කියලා. අපි හරිම අර මිත්‍රශීලී මිත්‍රශීලී කොවිඩ් කාලේ අපි සංචාරකයෝ ගෙවල් වල තියන කණ්ඩ බොණ්ඩ දෙන්න. නිකන් ඒක නාස් ඩේලි වීඩියෝ එකකුත් කරා මතකද දන්නේ. මේ කියන්නේ අපි හරිම අමුතු අර ගිය අවුරුද්දේ ඉකොනොමික් ක්‍රයිසස් ඇත්තේ පොඩ්ඩක් දන්නවා. අර හොඳ වැඩ 99ක් කළ එක නරක වැඩක් වුණොත් ඒක තමයි පබ් යන්නේ මොකක් හරි පික් පොකට් එකක් ගැහුවා මොකක් හරි වෙන අතවරයක් වුණා කියන එක. ඉතින් ඒක හරිම අමාරුයි මේවා කරන්න. අපි කැම්පේන් එකක් ගේන්න ඕගොල්ලෝගේ සහභාගීත්වයත් එක්ක අපි කොහොමද මේ මිනිස්සුන්ගේ බලා ගන්න ඕනි කියන එක මතක් කරන්ද්දත් අපි කැම්පේන් එක ගැන අපි ඕගොල්ලෝ වගේ ආයතනත් එක්ක මේ සම්බන්ධ වෙලා ඒක ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ අවුරුද්දේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.